මම ඔයාලට පොරොන්දුවක් වුණා. IT field එකට දරුවෙක් කොහොමද එන්නේ? IT field එකේ තියෙන ගැටලු මොනවද? ඒත් එක්කම IT field එකට එනවා නම් මොනවද කරන්න ඕනේ? මොනවද ලබා ගන්න ඕනේ? අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරමු කියලා. ඉතින් ඒකට මම කතා කරා මගේ කැම්පස් කාලේ ඉන්න හොඳම මිත්‍රයා හෂාන්. එතකොට හෂාන් කරේ computer science degree එකක්. එතකොට computer science degree එකක් කළා දැනට foreign company එකක software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. හෂාන්, එහෙනම් අපි කැම්පස් එකේ ඇවිදින ගමන් මේක ගැන කතා කරමු. එතකොට ඔය IT industry එකට කවුරු හරි දරුවෙක් එනවා නම් එයාට මොන වගේ option ද තියෙන්නේ degree? ඒ කියන්නේ මොන වගේ degree ද කරන්න තියෙන්නේ? ඒක මචං ලංකාවේ දැන් සාමාන්‍ය degrees වර්ග 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් 3ක්. කියන්නේ මෙහෙමයි. ඔයගෙ තියෙනවා මචං IT degrees තියෙනවා. ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා software engineering degree. ආයෙ තියෙනවා computer science and computer engineering කියලා එකක් තියෙනවා. ඔය දෙක ටිකක් එකට යන්නේ. දැන් computer engineering වල ඉවර නෙබන් ඒ කට්ටිය උගන්වන්නේ ඒ කට්ටිය ගණන්න්නේ මේ computer science මේකේ තියෙන science එක මොන කොහොමද මේක වැඩ කරන්නේ hardware පැත්ත software පැත්ත කොහොමද programming language එකක් කියන මොකක්ද ඒකින් වැඩ කරන විදිය ඒක ඒකේ coding එහෙමත් කරනවා. ඊට පස්සේ ඊට අමතරව software විතරක් නෙමෙයි තව තියෙනවානේ මේ තව අනිත් applications තියෙන AI පැත්ත කතා කරනවා data science පැත්තේ පොඩ්ඩක් කතා කරනවා ඊට පස්සේ internet of things අහලා තෝ device interfacing කියලා කියන්නේ arduino වලින් එහෙම ඔය තියෙන robotics කතන්දර හදන ඒ වගේ දේවල් ඊට පස්සේ graphics ඒ වගේ දේවල් ඉගෙන ගන්නවා image processing ඒ වගේ අර ලොකු science කතන්දර ගොඩාක් ඉගෙන ගන්න. ඒකේ මට හෂාන් මෙහෙම අමතර ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩක් අය හිතනවා computer science කළා වැඩක් නැහැ වගේ කතාවක්. මම ඒක වෙන වගේ අහන්න මම හිතියේ. ඔව්. එතකොට computer science කළා අපිට high studies ගන්න බලන් ඒ වගේම industry දැන් හොඳ උදාහරණයක් මම computer science degree කරේ. මම ස්පෙෂල් බැච් එකේ හිටියේ computer science. මම දැන් software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා software company එකක. ඒ වගේම අපේ අනිත් ඉන්න අපේ colleagues ලා බහුතරයක් දැන් වෙන රටවල ඒ කට්ටිය high studies කරනවා. එහෙම වැඩක් නැහැ කියලා එහෙම define කරන්න නෑ. ඔතන මෙහෙම එකක් තියෙන දැන් අර සමහර තැන් තියෙනවනේ යාළුවා අර software engineering කෙනෙක් promote කරන institution වලින් තමයි මට හිතෙනකොට කරන්නේ. හරි. මම එතෙන් එන්න ඕනේ අපි. ඔව්. එතකොට අරක තියෙන හැම එකක් ඒකේ ලොකු මාසිකා ගොඩක් කතා කරනවා සහ ඒ ඒවල in depth යනවා. එතකොට coding එහෙමත් තියෙනවා programming languages එක වැඩ කරනවා. ඒක තමයි computer science computer engineering වල තියෙන්නේ. එතකොට software engineering වල තියෙන්නේ මචං ඒකේ ගොඩක් focus කරන්නේ මේ industrial දේවල්. ඒ කියන්නේ industry එකේ අපි product එකක් හදලා product එක elite දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේ software product එක හදන්න අවශ්‍ය කරන technologies ඒ අවශ්‍ය කරන infrastructures කොහොමද අපි build up කරගන්නේ ඒව කොහොමද engineering part එක කරගන්නේ ඒ ටික කරලා product එක හදන එක විතරයි ඒ පැත්ත තමයි ගොඩක් focus වෙන්නේ software engineering. ඒක හරියට මේ වගේ. ඔය හිතන්න දැන් අපේ scientists ලා මොනවද කරන්නේ? ඒ කට්ටිය තමයි ඔය research කරලා medicine පැත්ත ඒ ටික observe කරලා medicine සාධනේවා ඒ ටික කරන ඒ කට්ටිය. ඊට පස්සේ doctors ලා මොනවද කරන්නේ? ඒ කට්ටිය කරන්නේ ඒ medicines use කරලා ඒක use කරන එක. ඒ කියන්නේ මොකද අපිට ඒ application එක යොදා ගන්න අවශ්‍ය කරන තැනට ඒක යොදන විදිහ හරි විදිහට ඒ වගේ දෙකක්. හරිද? එතකොට ඒ වගේ දෙකක් තමයි ඔය computer science software engineering කියන දෙක නැස. ඒ කියන්නේ දැන් computer science කියද්දී ටිකක් අපි wide area එක කරලා ලොකු මාත්‍රකාව ගොඩක් කතා කරනවා. අරකේ හැබැයි එක තැනකට අර job එකටම focus කරන එකක් කරනවා. Industry එකට focus කරලා තියෙනවා. Industry එකේ වැඩ කරන engineering part එක තමයි එක කරන්නේ. ඊළඟට තමයි IT degrees. IT degrees අතරම IT engineers ලා කියලා කියන්නේ මේ software engineers ලා සහ computer science ඒ scientists ලා මේ කට්ටිය හදන product use කරන එක. දැන් ඔය සමහර ලොකු companies වල IT department එක කියලා ගම මේ කට්ටිය code කරලා එකක් හදන්න. ඒ කට්ටිය කරන්නේ තියෙන software එක install කරන එක, ඒක maintain කරන එක, server down වුණාම ඒක utility මේ up කරන එක, يعني ඒක හදන එක. ඒ කට්ටිය කරන්නේ අර product එකකින් අඩ ගන්න කිව්වේ. අර ඒ දේවල් use කරන එක. අවශ්‍ය කරන තැන් වලට නර්ස්ලා වගේ මේක එක ඩිග්‍රියක්වත් පහත් කරනවත් උසස් කරනවත් නෙවෙයි ඉන්ඩස්ට්‍රි එක ගැන අදහසක් දෙන්න ඕනට ඒ වගේ. එතකොට IT ඩිග්‍රිස් වල තියෙනවා ඒ IT ඩිග්‍රිස් වල තියෙනවා එක එක දේවල් MIT තියෙනවා BIT තියෙනවා ඊට පස්සේ electronics and මොකක් හරි IT එකක් තියෙනවා මට මතක නැහැ ඒක නම. එහෙම health සම්බන්ධ IT ඩිග්‍රි එකක් තියෙනවා ඒ වගේ එක එක ෆීල්ඩ්ස් වලට IT ඩිග්‍රිස් තියෙනවා ගොඩක්. ඉතින් ඒවල තියෙන්නේ මේ ප්‍රොඩක්ට්ස් මේ softwares hardwares use කරන එක එක usage එක සම්බන්ධ කතන්දර තමයි තියෙන්නේ. ඒකේ අර විදිහට අර වගේ depth නැහැ. හැබැයි මේ ඕනම degree එකක් කරලා industry එකට එන්න බෝලා මේ ඕනම degree එකක් කරලා software engineer කෙනෙක් විදිහට අපිට industry එකට
ඇතුළෙන්න පුළුවන්. එක අදහස් කරේ ඔහොම එකක්. ඒ කියන්නේ ඩිග්‍රී තුනේ ඩිෆිනිෂන් එක ඔයම වුණාට අපිට ඔය තුනෙන් ඕන ඩිග්‍රියක් කරලා ඉන්ඩස්ට්‍රි ග්‍රේඩ් සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්න පුළුවන්. හැබැයි ඔතනින් මම අදහස් කරන දේ තමයි ඔයාගේ ඩිග්‍රී එක දැක්කහම ඔයා කොච්චරක් දුරට ඉගෙනගෙන තියෙනවද කියන අයිඩියා එක ඩිග්‍රීකින් මැෂර් කරන්න පුළුවන්. තව අමතර ප්‍රශ්නයක්. දැන් මට දැනෙන විදිහට දැන් IT දැන් ওই ෆීල්ඩ් එක ගත්තොත් එimhe හැමදාම අලුත් වෙන එකක් නිසා අපි ඩිග්‍රියක් ගත්ත පමණින්ම සාමාන්‍යයෙන් ඒකේ ෆීල්ඩ් එක උඩට යන්න බෑනේ නේද? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඉතාලම හොඳ ප්‍රශ්නයක්. ඕක ඇත්තටම ඩිග්‍රී එක කියලා කියන්නේ මූලික සුදුසුකම විතරයි. ඇතුළට ගියාම ඇතුළෙන් දී ඉහළට යන්න අනිවාර්යෙන් ඔයාගේ දක්ෂතාවය කැපවීම ඒ දේවල් අත්‍යවශ්‍යයි. ඇතුළට ගිය පමණින් හැමදේම වාව් වෙන්නේ නැහැ. ඔය දැන් හොඳ සැලරි හම්බෙන එකක් තියෙනවනේ. ඒ හොඳ සැලරි හම්බෙන්නේ ඒ හොඳ විදිහට පර්ෆෝම් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් අපි IT ඉන්ඩස්ට්‍රි එකට මචං එද්දී කියන්නේ අපි ගමුකෝ මෙහෙම ඒකෙත් සැලරිස් තියෙනවා. දැන් බහුතරයක් එළියේ කතා වෙන තියෙන්නේ තමයි IT ඉන්ඩස්ට්‍රි එක සැලරිස් හොඳයි. ඒ සැලරිස් හොඳයි කියලා කියන්නේ ඒ වගේ ලෙවල් එකේ තියෙන රෙපිටඩ් කම්පැනිස් වල සැලරිස් හොඳයි. හැබැයි ඒ කට්ටියගේ ඉන්ටර්විව්ස් එහෙම සැහැණ අමාරුයි. එතකොට අපි IT ඩිග්‍රී එකක් කරපමණින් ඒ වගේ ලොකු කම්පැනිකට යන්න අමාරුයි. හරිද? එහෙම යනව දැන් අර අරමන් ඩිග්‍රී තුනක් කිව්වහම ඒ තුනෙන් ID එක ගන්න ඒ කට්ටිය ඉතින් මෙෂර් කරනවා. මෙෂර් කරනවා නෙමෙයි මෙෂර් වෙනවා. ඉතින් දැන් ඒ වගේ තැනකට යන්න ඒ වගේ ඉන්ටර්විව් පාස් වෙන්න ඒ වගේ අර ලොකු සැලරියක් එකපාරට ලොකු සැලරියක් කියන කම්පැනි එකට යන්න හරි අමාරුයි. මට අමතර දෙයක් තව මම මුගෙන් ඉගෙන ගත්ත දෙයක් මූත් හැම වෙලෙම ලයිබ්‍රරි එකට ගිහලා කැම්පස් යන කාලේ උඩුමිකේ කෝසස් කරනවා. ඊට පස්සේ ගොඩාක් දේවල් කරනවා. මට මතක අර ඉමේජ් ප්‍රොසෙසින් වල එහෙම මේ ගාල්ලේ ගිහිල්ලා මොකද්ද ඔයක් ඇඳගෙන ඇවිල්ලා කරවනේ 3D ඉමේජ් එකක්. මට හොඳට මතකයි. මොකද දැන් මටත් වඩා මෙයා ඩිග්‍රී වෙනුවෙන් මාර කැපවීමක් කරා. දැන් මම සබ්ජෙක්ට් එකක් විදිහට අවුරුදු දෙකක් ඔක කරා. නමුත් මෙයාගේ මං කැපවීමක් දැක්ක අලුත් දේවල් ඉගෙන ගන්න තිබ්බ ඕමනාවක් මම දැක්කා. ඒක අතරම ඩිග්‍රී වෙනුවෙන් කැපීමට වඩා එකමගේ පැෂන් එක. ඒක කියන්නේ මම මෙහෙම කිව්වොත් හරි. ඒ කියන්නේ මම ඒ ලෙවල් එන්න කාලේ ඉඳන් ඒ කාලේ ඉඳන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් එහෙම හොයලා ඉගෙනගෙන YouTube වලින් බලාගෙන එහෙම කරලා තිබෙන්නේ. ඊට කලින් ඉඳන් මම ඔය කම්පියුටර් එකත් එක්ක වැඩ කරනවා. ඔය තියෙන Photoshop edition ඒ වගේ ඒවත් එක්ක වැඩ කරලා තියෙනවා. මම ලැප්ටොප් එකම රිපයර් කරා, කම්පියුටර්ස් රිපයර් කරා. ඒ වගේම වැඩ කරලා තියෙනවා. කියන්නේ මම අදහස් කරේ මම අර ඒ එන්වයරන්මන්ට් එකේ හැදිලා ඉන්නේද ඒ පරිසරය මංගල තිබ්බා. ඉතින් මට දැන් අපි මේ ලංකාවේ දැන් මේ IT ඉන්ඩස්ට්‍රි එක මේම හයිලයිට්ස්ලා මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන දැනට සර්වයිව් වෙලා තියෙන ඉන්ඩස්ට්‍රි එකක් වශයෙන් සහ හොඳ සැලරි ගෙවුණා කියන එකක් වශයෙන්නේ. ඉතින් එහෙම එකක් නිසා නෙමෙයි මම මේ ඉන්ඩස්ට්‍රියට දැන් අපි මේ ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ ෆේල් වෙලා තිබ්බා. ෆේල් වෙන්නේ නැහැ. ෆේල් මං කියන්නේ එහෙම වාව් ඉන්ඩස්ට්‍රි එකක් නොවුණත් මෙච්චර ට්‍රෙන්ඩ් නොවුණත් ඒත් මම මේකට යනවා. ඒකයි එතන හොඳ පොයින්ට් එකක් තියෙනවා. දැන් අර තමන්ගේ අරමුණ වෙනුවෙන් යන්න ඕන කියන එක. ඔව් ඒක අර මේක ට්‍රෙන්ඩ් එක නිසා යන්නේ නැතුනේ. එහෙම නෙමෙයි මම ගියේ. එහෙම නෙමෙයි මම ගියේ. ඉතින් අර ඒකින උනන්දු ආසාව කැපීම දැන් මම උදාහරණයක් විතර ඔයා දන්නවා මේ මම 3rd year සහ 4th year මම මේ රියල් ක්ලයන්ට් ප්‍රොජෙක්ට්ස් කරා. මම ෆ්‍රීලාන්සින් කරා. ඉතින් ඒ උනන්දුව කැපීම ඕනේ. ඉතින් ලක්ෂණම් ඔයාට කොනිපුඩුට යන්න පුළුවන්. අර IT ඉන්ඩස්ට්‍රි එකට පැනගත්ත පමණින් يعني අර කලින් කෝ වගේ ඩිග්‍රී අර ඩිග්‍රී තුනෙන් ඕනම ඩිග්‍රියක් අරගෙන වාට ඉන්ඩස්ට්‍රි එකට පණින ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට උඩට යන එක තීරණය කරන්න ඕවා. දැන් උදාහරණයක් විදිහට මට මේ උදාහරණයක් කියලා ඉන්නම්. අපි දැන් ඇත්තටම ඉන්ඩස්ට්‍රි කේ මචං එහෙම එකක් තියෙනවා. ඔය කියන විදිහට මම ඉස්සලා කියපු එකට මම ආයෙ මේන්නේ. ඔය ලොකු සැලරිස් කියලා කියන තැනට ඇත්තටම එහෙම එක පාට් එන්න බැයි වට එන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ වාට ටැලන්ට් එක තියෙන්න ඕනේ, වාට පැෂන් එක තියෙන්න ඕනේ, වාට ඇඟේ තියෙන්න ඕනේ වැඩි. වාගේ පර්ෆෝමන්ස් අනුව තමයි හයි සැලරිස් වලට යන්නේ. එහෙම නැත්නම් ඒ සැලරිස් දෙන කම්පැනිස් වලට ඉන්ටර්විව් එකට ඒව හරි දවස් ගණන් තියෙන ඉන්ටර්විව්ස් හරිද? ඉතින් එහෙම නැතුව පොඩි පොඩි ස්ටාර්ට්අප්ස් තියෙනවා. එච්චර ලොකුවට පන්නන්නේ නැහැ. ඩිග්‍රී එක තියෙනවද, වැඩි ටිකක් කරන්න පුළුවන්ද, එහෙම තියෙනවා නම් ඉන්ඩස්ට්‍රි එකට ගන්නවා. හැබැයි ඒක සැලරිස් අඩුයි. දැන් උදාහරණයක් විදිහට මම ඉස්සරම ගිහපු සැලරි එකෙන් හොඳවා නිම තැනකට ආවා. ඒ කියන්නේ අපේ බැච් එකේ හිටිය හොඳම රයිට්ම කෙනෙක්. එයා ඔය ගේමින් එහෙම කරන ගේම් ඩෙවලොප්මන්ට් එහෙම කරන හොඳ 3D වැඩ කරන සුපිරිම ඩැල්ලයක්. හොඳම දක්ෂයෙක්. හැබැයි එයාට එයාගේ දක්ෂතාවයට සරිලන එයාට හොඳට පේ කරන්න පුළුවන් ලෙවල් එකේ මේකක් තිබ්බේ නැහැ. කම්පැනි එකක් තිබ්බේ නැහැ ලංකාවේ. එතකොට එයා ඉන්ටර්න් එක කරන කාලේ එක කම්පැනි එක ජොයින් වුණා. එයාට ඉන්ටර්න් එකනේ මට කෙලිම ජොබ් එක හම්බුණා. හැබැයි එයාට හම්බුණ සැලරි එක මට හම්බුණ සැලරි එකට වඩා තුනින් එකක්. එතකොට එයා
ඉන්ටර්න් එක කරන්න ඕනේ ඉඳකර ඒක ඉන්ටර්න් එක අපිට අත්‍යවශ්‍යින්ද දැන් හැබැයි මේ මිනිස්සයා වෙන මේ මේ UK හරි US හරි ගිහිල්ලා එයාගේ හයි ස්ටඩිස් කරනවා ඉතින් මේ මිනිස්සයාට ඒ එහෙ තැන තියෙනවා මේ මිනිස්සයා ඒ මාසෙ යාට ඩිසර්ව් තැන එයා දැන් ඉන්නවා ඉතින් මේ මේ ඔපචුනිටි එක නැතුනට එයාට එහෙ අනිවාර්යෙන් ඔය වගේ මිනිස්සුන්ට අනිවාර්යෙන් ඒ වගේ ඔපචුනිටි එක තියෙනවා ඉන්ඩස්ට්‍රි එකට ආවා කියලා ඔය ස්ටාර්ට් අප් එක පොඩි පොඩි එකට එන්න ආවා කියන එකකින් කියවෙන්නේ ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඔය ස්ටේබල් කියන එක ඔය ඕන වෙලාවක රිප්ලේස් කරන්න පුළුවන් ඕන කෙනෙක් එමය දක්ෂම කෙනෙක් වුණත් එහෙමයි ඔය ඕන වෙලාවක රිප්ලේස් කරන්න පුළුවන් ඉතින් රිප්ලේස් නොවීම ඩිසයිඩ් කරන්නේ ඔයාගේ දක්ෂතාව ඔයාගේ කැපීම ඔයාගේ මහන්සිය ඉතින් ඒ දෙයි කරන්න ඕනේ IT ඉන්ඩස්ට්‍රි එකත් සැලරි වාව් කියලා කිව්වට ඒ සැලරි වාව් වෙන්නේ ඒ දක්ෂතාවයේ ඒ දෙ මේන්ටේන් කරගෙන ඉස්සරහට යන කට්ටියට තමයි ඔයා කැම්පස් එකෙන් අවුට් වුණ විදිහටම නම් ඇතුළට ගිහිල්ලා ඉන්නේ ඔයාගේ ඉතුරු අවුරුදු කාලය ගත කරන්නේ ඔයාගේ සැලරි එක ඔයා ওই කියන ලෙවල් එක උතනම තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට කැමති දරුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මචං මේ මොකද්ද කරන්නේ සයන්ස් වල සමහර දරුවෝ කරනවා දැන් IT ඉන්ඩස්ට්‍රි එකට එන්න ඕන නිසා මැත්ස් IT ෆිසික්ස් කරනවා සමහර දරුවෝ කරනවා මැත්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් දැන් උතන ලොකු ඝට්ටනයක් තියෙනවා ඒක පොඩ්ඩක් ලෙහා ගන්න ඕනේ එතන ප්‍රශ්න හොඳ ප්‍රශ්න ඕකේ මචං මෙහෙම එකක් තියෙනවා දැන් මම අර කලින් කිව්වා වගේ ඩිග්‍රීස් වර්ග තුනක් තියෙනවා ඔය ඩිග්‍රීස් වර්ග තුනෙන් ඕන එකක් කරලා අපිට ඉන්ඩස්ට්‍රි එකට එන්න බලුවා එතකොට අපි දැන් මෙතන මේ කියන්නේ ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන්වත් ඒ සබ්ජෙක්ට් පැත්තෙන් වත්තේ මෙතන කියන්නේ හරිම මේ හියුමන් පැත්තෙන් කියන්නේ හියුමන් ඒ කියන්නේ අපි කරන්න ඕනේ මචං අපිට යන්න දෙන chances වැඩි කරගන්න එක දැන් මම ඒ ලෙවල් මේකේ පැත්තෙන් ගත්තොත් අපි කරන්න ඕනේ මේ ඩිග්‍රී තුනෙන් එක ඩිග්‍රියක් හරි තෝරා ගැනීමේ chances වැඩි කරගන්න එක obviously එතකොට ඇත්තම මට අමතර එක ඇත්තම කතාව ඒ ලෙවල් වලදී අපි කරන්න ඕනේ කැම්පස් යන සුදුසුකම හදාගන්න එකනේ ඔව් හරියට හරි එතකොට දැන් මේකේ අපි දැන් ඔයාලට ප්‍රයිවට් යුනිවර්සිටි එක යන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් හරි ඔයාලට ඒකට capability එකක් තියෙනවා නම් ඔයාලට ප්‍රයිවට් යුනිවර්සිටි එකට කියලා ඒ ඩිග්‍රී එක කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට මේ දැන් මම කතා කරන්නේ එහෙම නැතුව ගවර්න්මන්ට් කැම්පස් එක මොකද ගවර්න්මන්ට් කැම්පස් වල තරගකාරීත්වය වැඩි එහෙම එකක් දෙනවනේ ඉතින් ඒ කට්ටියට තමයි මම වෙනම ඇඩ්‍රස් කරන්නේ ප්‍රයිවට් කැම්පස් යන කට්ටියට ඒකට බලාපොරොත්තු ඉන්න කට්ටියට ඒ කට්ටිය කැමති මේ ස්ට්‍රීම් එකක් තෝරගෙන IT ඩිග්‍රී එකක් කරන්න පුළුවන් ඒක ගැන බාධා වෙන්නේ නැහැ මම රෙකමන්ඩ් කරන්නේත් එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නොත් ඒ පැත්තෙන් යන්න එතකොට ඉන්ස්ටිටියුට් වලින් වඩාට හම්බෙන IT ඩිග්‍රී එක software engineering degree එක දෙනවා මම නමඩික ඔය කමන්න නැහැ කියලා හිතනවා ස්ලිට් එකේ මම දන්න තරමින් දෙනවා ඒකට data science degree එකක් උත් වෙනවා අපේ පෙරදෙන කැම්පස් එකෙත් තියෙනවා data science degree එකක් අලුතෙන් පටන් ගන්න ඒකත් IT industry එකට සහ ඒකත් අලුත්ම trend එකක් ඒකත් මම mention කරන්න ඉතින් අනික අර private degree කරද්දි මෙහෙම දෙයක් බලන්න UGC එකේ approval එක තියෙනවද ගොඩක් තැන්වල ad campaign එක කරලා සමට approval එක නැහැ ඒක නිසා බ්‍රෑන්ඩ් එක නෙවෙයි බලන්න ඕනි අනතනත් නෙවෙයි ඇත්තටම ඕගොල්ලෝ කරන ඩිග්‍රිය පිළිගන්නවද කියන එකනේ ආ ඒකත් ඇත්ත ඊට පස්සේ මම ආයෙත් අර මාත්‍රකාවත් එන්න නම් ඔය කියන විදිහට අපිට දැන් ඔය ඩිග්‍රී තුනෙන් එකක් නේ තෝරා ගන්න ඕනේ ඉතින් ගවර්න්මන්ට් කැම්පස් එකේ ළමයෙක් ගවර්න්මන්ට් කැම්පස් එකේ ඉන්න ළමයෙක් අපි කරන්න ඕනි chances වැඩි කරගන්න එක එතකොට මේකේ මම කලින් කිව්වා වගේ වාර් කම්පියුටර් සයන්ස් මම මුලින්ම ගන්න උරිතා කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් කම්පියුටර් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් කරන්ද කම්පියුටර් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් ගත්තත් ඔයා අනිවාර්යෙන් ඉන්ජිනියර් ෆැකල්ටි එකට යන්න ඕනේ ඉන්ජිනියර් ෆැකල්ටි එකට යන්න ඔයා කෙමිස්ට්‍රි කරලා තියෙන්න ඕනේ මම ඔයා කෙමිස්ට්‍රි කරනවා කියලා හින්දා නේ මේ ඔයාමගේ ප්‍රශ්නේ හැබැයි කෙමිස්ට්‍රි සහ ICT අතර මොකක්ද තියෙන සුදුසුම දේ කියන එකනේ එඳා ඔයා කෙමිස්ට්‍රි කරනවා කියලා හින්දා නේ මේ නෑ මේක බයස් වෙන්න ඕනේ නෑ ඔව් දෙකෙනි එක පැත්තකට බයස් නොවේ යන එක හොඳයි එතකොට කම්පියුටර් ඉන්ජිනියරින් යන්න ඔයා ඉන්ජිනියර් ෆැකල්ටි එකට යන්න ඕනේ එතකොට ඉන්ජිනියර් ෆැකල්ටි එකට යන්න නම් ඔයාට කෙමිස්ට්‍රි කරන්න වෙනවා තොරා කිමිස්ට්‍රි කරලා ආ ඉන්ජිනියර් ෆැකල්ටි ගියොත් ඔයාලට කම්පියුටර් ඉන්ජිනියරින් ඩිග්‍රී කරන්න පුළුවන්. අනිත් එක තමයි කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක. ඒතර කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට සයන්ස් ෆැකල්ටි එකට ගිහිලා ෆිසිකල් සයන්ස් ත්‍රු කම්පියුටර් සයන්ස් තෝරා ගන්න පුළුවන්. ඒකටත් ඔයා සයන්ස් ෆැකල්ටි එකට යන්නත් ඔයාට කිමිස්ට්‍රි තිබිය යුතුයි. ඔයා කිමිස්ට්‍රි කරන්න ඕනේ ඔයාලට කිමිස්ට්‍රි කරලා තිබ්බොත් ඔයාට සයන්ස් ෆැකල්ටි එකට ඇවිල්ලා ෆිසිකල් ඩිග්‍රී එකේ ඔයාට කම්පියුටර් සයන්ස් තෝරාගෙන කම්පියුටර් සයන්ස් මැතර එන්න පුළුවන්. එහෙම නැතුව අපේ සමහර ගොඩක් කැම්පස් වල කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක ඩිරෙක්ට් ඔෆර් කරනවා ඒවලට ICT කරලා යන්න පුළුවන් يعني කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකම ඩිරෙක්ට් ඔෆර් කරන කැම්පස් කීපයක් තියෙනවා UCSC එක කොළඹ ස්කූල් ඔෆ් කම්පියුටින් ඒක එහෙම ඩිරෙක්ට් අපිට ඔෆර් කරනවා කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක ඒකට ICT කරලා යන්න පුළුවන් සහ කෙමිස්ට්‍රි කරපු කටියටත් ඒකට යන්න පුළුවන් ඊට පස්සේ ඊළඟට ගත්ත software engineering ඩිග්‍රී එක ලංකාවේ software engineering ඩිග්‍රී එක මම දන්න තරමින් තියෙන්නේ
කැලණි යුනිවර්සිටි කිය විතරයි. මම මේ ප්‍රයිවට් ඒවා ගැන ටික අමතක කරලා රජයේ කැම්පස් ගත්තොත් කැලණි කිය විතරයි තියෙන්නේ. ඒකටත් ඔයාලට ICT කරලා යන්නත් පුළුවන්, කිමිස්ට්‍රි කරප කටට යන්නත් පුළුවන්. එතකොට IT ඩිග්‍රීස් ගත්තොත් කලින් කිව්වා වගේ ප්‍රයිවට් කැම්පස් ගොඩක දෙන්නේ IT ඩිග්‍රීස් මම දන්න තරමේ. IT ඩිග්‍රීස් වලට ඔයාලට ICT කරලා යන්න පුළුවන්. ICT කරලා යන්න පුළුවන්. ඊට පස්සේ මේ මම හිතන්නේ කිමිස්ට්‍රි කරලා යන්නත් පුළුවන්. ඒතර IT ඩිග්‍රීස් ඊට අමතරව ආර්ට් වගේ සබ්ජෙක්ට් කරලා IT ඩිග්‍රී වලට යන කට්ටිය ඉන්නවා. එතකොට ඔයා තෝරගන්න ඩිමාන්ඩ් එක තියෙන්නේ. දැන් මම මේ කියන දේවල් වලට තේරෙනවා මොන මොන ඩිමේ ඩිග්‍රී තුනේ මොන මොන ඩිග්‍රී වලද මොන වගේ ඩිමාන්ඩ් එකක් තියෙනවද කියන දේ වලට තේරෙනවානේ. ඉතින් මෙහෙම ගත්තොත් මම කියන්න ගත්තේ කම්පියුටර් එන්ජිනියර් සහ කම්පියුටර් සයන්ස් කියන ඩිග්‍රීස් වලට අපිට කිමිස්ට්‍රි කරපු කෙනෙක්ට යන්න පුළුවන් සහ කිමිස්ට්‍රි කරපු කට්ටිය අනිත් වලට යන්නත් පුළුවන්. ICT කරපු කෙනෙක්ට අර වගේ තැනකට අර කම්පියුටර් එන්ජිනියර් වගේ ඩිග්‍රී කරගෙන අමාරු ගතිය දිනවා. ඊළඟට වැදගත්ම දේ කැම්පස් එකට තෝරාගන්නේ සෙඩ් එකෙන්. එතකොට අපි නිකන් IT ඩිග්‍රී එකක් ඔෆර් කරන අපි කැලණි සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ගමුකෝ. එතකොට ඒකට වඩා ICT කළත් යන්න පුළුවන්. හැබැයි කිමිස්ට්‍රි කරන කට්ටියගේ සෙඩ් එක වැඩි. එතකොට ICT කරනවා නම් ඔයා අනිවාර්යෙන් මේක් ෂුවර් කරගන්න ඕනේ ඔයා හොඳටම IT කරනවා, ICT තෝරගෙන ඔයා ෆේස් කරනවා ඒ ලෙවල්. ඔයා කැම්පස් යන්න බලාගෙනම හොඳටම වහන්සි වෙලා වැඩ කරනවා. ඒකක් ගන්න බලාගෙන වැඩ. මොකද කිමිස්ට්‍රි කරන ළමයින්ගේ සෙඩ් එක වැඩි. ඔයාට කිමිස්ට්‍රි කරන ළමයින්ගේ සෙඩ් එක තරඟ කරන්න යනවා ICT කරනවා නම්. එහෙනම් ඔයාට ලොකු එෆර්ට් එකක් දරලා කැම්පස් යන්න බලාගෙනම ඔයාලා ICT කරන්න. ඒ කියන්නේ ඔයා මෙහෙම හිතමුකෝ. ඔයා කිමිස්ට්‍රි සහ ICT ගත්තොත් ඔයාට ඒ දෙකෙන් මොක තෝරගත්තත් එකයි දෙකම එක හා සමානයි. ඒ කියන්නේ වෙඩි ලොකු අයිඩියා එකක් නැහැ. එහෙම නැත්නම් අයිඩියා එකක් තියෙනවා දෙකම ඉම්බැලන්ස් වගේ නම් අනිවාර්යයෙන්ම මම කියන්නේ කිමිස්ට්‍රි තෝරගන්න. මොකද ඔපචුනිටිස් වැඩි, අවස්ථා වැඩි. ඔයාට අපි ගමු ඔයාට ICT හොඳ දැනුමක් තියෙනවා, සුපිරිම දැනුමක් තියෙනවා, ඔයාට හොඳ ෂුවර් එකක් තියෙනවා, ඒකක් දාගන්න පුළුවන් කියන ඔයාට මේ ඉසෙඩ් එකත් එක්ක හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් තරම ICT නොලෙජ් එක තියෙනවා නම් අනිවාර්යෙන් ICT තෝරගන්න ඕනේ. ඒක කතාව දෙකක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ තරුක මන් දන්නේ මම කියන එක මේ ICT මේ රිසර්ච් ගොඩක් අඩුයි තරුක. සල් ගොඩක් අඩුයි. ඒ තියෙන්නේ ලංකාවටම 892.35000 කියලා. ඉතින් එහෙම වාතාවරණයක් තියෙනවා. ඒක මේ බය කරන්න කියන එකක් නෙමෙයි. ඔහම වාතාවරණයක් තියෙනවා. දැන් එතන හෂාන් මට මෙහෙම එකක් තේරෙනවා. IT කරන්න අවශ්‍ය එන්වයරන්මන්ට් එක තාම හැදිලා නැහැ. ගොඩක් වෙලාවට ළමයි ටියුෂන් ෆීල්ඩ් එකෙන් කරන්නේ. එතන එන්වයරන්මන්ට් එකක් නැහැ. ස්කෝලෙන් හැදෙන්නෙත් නැහැ. අනිත් එක තමයි තාම එක අලුත් විෂයක්. පාස් පේපර්ස් නැහැ. ළමයින්ට හුරු වෙන්න තියෙන අවස්ථාව අඩුයි කියන එක තමයි මට හිතෙන්නේ. ඔව් ඒකත් හරි. ඇත්තටම ICT වගේ විෂයක් ඉගෙන ගන්න. ඇත්තටම ICT වගේ විෂයක් ඉගෙන ගන්න තාරුක කිමිස්ට්‍රි වගේම තමයි තීරි වගේ දේවල් දැනගෙන විතරක් ඇත්තටම ටිකක් අමාරුයි. තීරි වගේ දේවල් දැනගත්තාම තීරි ටික පාස් වෙන්න පුළුවන්. හැබැයි විෂයක් වශයෙන් මේක ප්‍රැක්ටිකලි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. මේක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ඕනේ. ICT කියන එක ඔයා ප්‍රැක්ටිකලි ෆීල්ඩ් එකේ ඇප්ලයි කරන්න ඕනේ. කඩපාඩම් කරලා ඒ නොලෙජ් එක කියන රචනා ලියන්න බෑ. දැන් සොෆ්ට්වෙයාර් එකක් හදලා දෙන්න කිව්වම ඔයාට රචනාවක් ලියලා දෙන්න බෑ. ඔයා ඒක හදන්න ඕනේ. ඉතින් ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඉතා විශාල වශයෙන් අපිට අවශ්‍ය කරනවා. සහ ප්‍රැක්ටිකල් එක කිමිස්ට්‍රි වගේම තමයි. කිමිස්ට්‍රි වගේම. ඉතින් කලින් කිව්වා වගේ රෙකමන්ඩ් කරනවා මම කිමිස්ට්‍රි තොරගත්තට අවස්ථාව ගොඩක් තියෙනවා. ICT කරනවා නම් ඔයාට හොඳ ෂුවර් එකක් තියෙනවා නම් ඔයාට ඒ ගැන හොඳ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයාගේ දැනුණ දැන් සමහර විට අපිට ඉන්න අන්න ඒක හොඳ වචනය බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයාට කරන්න පුළුවන් අවස්ථාවක් බෑග්ග්‍රවුන්ඩ් එකක්. දැන් අපි නිකන් උදාහරණයකට හිතමු. ඒක ගොඩාක් ගම්බද ප්‍රදේශයක දරුවෙක්ට අර ඒ අවස්ථාව නැති තැනක කරන එක ප්‍රායෝගික නෑ නේද ඔක? ඒක හරි. ඉතින් කිමිස්ට්‍රි වගේ එකක් ගත්තොත් දැන් ඒ කටිටින් ඔය chances ඔක්කොම ටික තියෙනවා. තියෙනවා. ඔය chances ඔක්කොම ටික තියෙනවා. ඔයාට ICT degrees ICT කරලා යන්න පුළුවන් යුනිවර්සිටිස් ඕන එකට කිමිස්ට්‍රි කරන්න කෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දකින දේ. කිමිස්ට්‍රි තෝරගත්තොත් ඔයාට ගොඩක් ලොකු ඩිග්‍රීස් ගොඩකට යන්න ඔපචුනිටි වැඩි සහ සෙඩ් එක හොඳ සෙඩ් එකක් හදෙනවා. අර අනිත් පැත්තෙන් මෙහෙම එකක් මේක කිව්වම තරහ වෙයිද දන්නේ නැහැ. දැන් කිමිස්ට්‍රි කියන විෂයත් එක්කම තියෙන අනිත් එක තමයි ෆිසික්ස්. කිමිස්ට්‍රි නැතුව ෆිසික්ස් කරන එකත් ෆිසික්ස් නැතුව කිමිස්ට්‍රි කරන එකත් ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඕක හොඳටම දන්නේ මචං මෙහෙම එකකින්. ඇග්‍රි කරන ළමයි අපිට එනවනේ. එයාලට ෆිසික්ස් නැහනේ. එතකොට එයාලට කිමිස්ට්‍රි දැනුම දෙන්නත් අපිට හරි අමාරුයි. එතන පොඩි ප්‍රායෝගික ගැටලුවක් උතන තියෙනවා. කිමිස්ට්‍රි කරාම තියෙන මේ තාවවාසියක් තියෙනවා. දැන් මේක IT ෆීල්ඩ් එකට අදාළ දෙයක් නෙමේ. ඒ අපිට තව ඒක අපිට තව ඒක හැර ඒ ඉන්ඩස්ට්‍රි එක හැර තව විශාල ඔපචුනිටිස් විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා වෙනත් ඉන්ඩස්ට්‍රිස් වල ලැබෙනවා. දැන් අපි ICT ඩිග්‍රී එක කරත් එහෙම අපිට යන්න පුළුවන් ඔපචුනිටිස් ප්‍රමාණයට වඩා කිමිස්ට්‍රි කරාම මේ IT ෆීල්ඩ් එක හැර තව අනිත් ෆීල්ඩ් උදාහරණයක් විදිහට QA QS
ඒ වගේ ෆීල්ඩ්ස් වලටම ICT කරලා යන්න බෑ. Construction. Construction. Chemical processing. හරි. මටරඩම් එක ගොඩක් දන්නවා. මේ ඉතින් නෑ ගොඩක් තියෙනවා ඇත්තටම. ගොඩක් තියෙනවා chemistry කරාම අර ICT කරලා යන්න පුළුවන් සහයි යන්න කොටු වෙන opportunities ප්‍රමාණයට වඩා ඉතා විශාලයි. ඔදේ කෂන් මේ ගොඩක් අය කියන IT ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් ස්ට්‍රෙස් කියලා. මට ආරංචිුණ අර ළඟදී ආරංචිුණ අර එක්කෙනෙක් suicide උත් කරගත්ත කියලා. ඒක ගැන ඔයාලට තියෙන අදහස මොකක්ද? ඒක මචං ගොඩක් අයට ඒක මමත් ඔක අහලා තිනවා ගොඩක් අය එළියේ කතා වෙනවා ඉන්ඩස්ට්‍රි එක ගොඩක් කියන්නේ අපි personal කට්ටිය අඳුන හම්බුනමත් අහනවා ඒක ස්ට්‍රෙස් නේද අපි දන්න කට්ටියන ඒ කට්ටිය මේ ස්ට්‍රෙස් වල ඉන්නවා අමාරු නේද work life balance එක බැලන්ස් කරගන්න අමාරු නේද එහෙම කියලා ඇත්තටම මට ඒක පර්සනලි බලපාලා නැහැ මොකද මම ඒක ඇත්තටම ඔයාට ඒ ප්‍රශ්නේ මමනේ මේකට උත්තර දෙන්න හොඳම කෙනා මොකද මම මේකට උත්තර දුන්න සෑහෙන බයසන මොකද ස්ට්‍රෙස් නැති නිසානේ ස්ට්‍රෙස් නැති නිසා මොකද මේක මගේ පැෂන් එක ඇත්තටම IT ඉන්ඩස්ට්‍රි එක කියන එක සහ මේ IT එන්වයරන්මන්ට් එක මගේ කොහොමත් තිබ්බ එක සහ මම ආස කරන දෙයක් ඒතර මම ඩිග්‍රී එක කරේ ඇත්තටම මම ඩිග්‍රී එක කරේ මේකට එන්න ඕන මිසක් يعني මේක මගේ පරිසරයේ මගේ අන්නේ ඒක හොඳ පොයින්ට් එකක් හෂන් දැන් හිතන්නකෝ දැන් ඩිග්‍රියක් කරන්න ඕනේ තමන්ගේ ටාගට්ස් වලට යන්නනේ අර ආවට ගියට ඩිග්‍රියක් ආව කරා ඒක හරියන්නේ නැහැ නේද සහ අර වගේ අපේ රැල්ලට IT ඉන්ඩස්ට්‍රි එක හොඳයි ඒක ස්ටේබල් කියලා හිතලා කලින් කිව්වා වගේම එහෙම හිතලා ඩිග්‍රී එක කරලා එහෙම බලෙන් මේකට આવොත් ඔය කියන ප්‍රශ්නේ එන්න පුළුවන් දැන් අතරම මට එහෙම ස්ට්‍රෙස් එකක් අවදාවත් එහෙම දැනලා නැහැ මට මම හින ආසයෙන් මේ වැඩේ කරනවා දැන් සමහර වෙලාවට ඉතින් මම ට්‍රයි කරන්න කංගඩ ඒකට මට එක කවදාවත් එක ස්ට්‍රෙස් එකක් ඒක දරා ගන්නම ඕනේ කියලා දැන්නේ මොකද මගේ පැෂන් එක මේක මගේ ආසාව උනන්දු මේක ඒ හින්දා මට ඒක ලොකුට දැනෙන්නේ නැහැ මට තාමත් ප්‍රොජෙක්ට් දෙක තුනක් එකවර කරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා මම එහෙම කරනවත් එක්ක නෑ උතන දැන් මට දැනෙන විදිහට මෙයා කියන එකෙන් තියෙන්නේ අර අපි කැමති දේ කරන එක තමයි වැදගත් වෙන්නේ දැන් ඒක මගේ ඩිග්‍රියත් මම එහෙම තමයි සිලෙක්ට් කරේ අනිවාර්යයෙන්ම මම යාගෙන තියලා කියනවනේ දැන් අපි මචං ගොඩක් කට්ටිය දකිනවා දැන් ඔය යුනිවර්සිටිස් ළමයි ගොඩක් ටියුෂන් ක්ලාසස් කරනවානේ ඒ කට්ටිය කරන්නේ ඩිග්‍රී එක ගත්තට පස්සේ ජොබ් එකක් සෙට් වෙනකන් ටියුෂන් ක්ලාසස් කරනවා එහෙම නැත්නම් අමතර ආදායමක් විතර ටියුෂන් ක්ලාසස් කරනවා හැබැයි මෙයා මම දන්න කාලේ ඉඳන් මෙයා ඩිග්‍රී එක කරන කාලේ ඉඳන් කිව්වේ මචං මට කෙමිස්ට්‍රි කරන්නවනේ මට කෙමිස්ට්‍රි මගේ මොකද්ද මේ බලාපොරොත්තු වෙන රස්සාව කියලා හෙවත් මම කියන්නම යාට කෙමිස්ට්‍රි ගුරුවරයෙක් වෙන්න ඕනි. යාට කෙමිස්ට්‍රි ළමයින්ට කෙමිස්ට්‍රි උගන්වන්න ඕනි. මෙයා ඒ කියන්නේ අර අමතර ආදායමක් හරි එහෙම කියලා හිතාගෙන නෙමෙයි මෙයා කෙමිස්ට්‍රි උගන්වන්න ගත්තේ. ඒවා ඒ කලින් ඉඳන් වට වාගේ උනන්දුව තිබ්බේ කෙමිස්ට්‍රි ගුරුවරයෙක් කියමුනේ ඒක නෝගේ පැෂන් එක කියලා තිබ්බේ. ඒ කියන්නේ ඒකෙම හින්දා තමයි මේක තෝරගත්තේ. තෝරගත්තේ. සහ ඔයා ඒක නෑ කියන්නේ ඒ කියන්නේ වට පසුතැවීමක් නෑ වට එක බොක් කැම්ම කරන්න පුළුවන් දැන් කොරෝනා වගේ හොත් උගන්වන්න එක හරි අමාරු වෙන්නේ නේද ස්ට්‍රෙස් නේද කිව්වොත් මං හිතනවා ඉතින් ඔයාගේ උත්තරේ නෑ ඒක මට තාතල් එකේ මං කරනවා ඔව් ඒක ඔයා කැමතිද මං තවත් එහෙම හිටව කෙනෙක්ද මට ඒක එහෙම ස්ට්‍රෙස් එකක් දැනෙන්නේ මං කලින් කවාගේ මට තාමත් මං දැනුනත් එමය ප්‍රොජෙක්ට් දෙක තුන කිනුත් වැඩ කරනවා අනික ප්‍රය 8ද 10ද කියන එකක් මට එහෙම ලොකට ඒ කියන්නේ හරි අපි අර වැඩි සතුටින් කරන නිසා ගාණක් නෑ නේද ගාණක් නෑ ඔව් ඊනට ඒක අර විදිහට බෑටරි ඉෆෙක්ට් වෙන කට්ටිය ඒක ඒ විදිහට බලා පරොත් වෙන කට්ටියත් ඉන්නවා. සෙඩ් එක ගත්තාම කෙමිස්ට්‍රි කරනුන්ගේ සෙඩ් එක වැඩි. ඒ කියන්නේ ඒකේ කේස් එක තියෙන්නේ මෙහෙමයි. 185 හරිද? ඒක මාර ඩේටා සෙට් එකක් හරිද? 185 කෙමිස්ට්‍රි 130ක් වේල්නේ. ඒතොර 70 වෙන පාස්. අරුන්ගේ සී වැඩි, AB නෑ. ඒතොර ඉසෙඩ් එකත් ඔයාලට තේරෙනවද? ඉසෙඩ් එක අර ස්ටේබල්ව තියෙනවා. ඉසෙඩ් එක අඩු වෙන්නේ ඉසෙඩ් එක වැඩි වෙන්නේ එහෙම ආවම නේ අපි ස්ටැටිස්ටික් වල කරන්නේ. අර එහෙම සීන් එකක් තියෙනවා මෙතන. එතකොට ඒ කියන්නේ මං කියපු උත්තරේ හරිද? හරි. මම කිව්වේ කෙමිස්ට්‍රි. ඒ කියන්නේ මේ රිසල්ට්ස් මේ අඩු වුණාට ඉසෙඩ් එක ෆ්ලක්චුවේට් වෙන්නේ නැහැ. ඇයි ඉතින් බං අතන සීවලනේ ඉන්නේ. අර රේන්ජ් එකනේ දැන් ෆේල් වෙන ප්‍රමාණය වෙන්නේ. මම කිව්වේ උත්තරේ හරියට එනවා කියලා මට තේරෙන්නේ. ඒ කියන්නේ කෙමිස්ට්‍රි කරපු කෙනෙක්ට යන්න chance වැඩි කෙනෙක් එනවා ඉසෙඩ් එක පැත්තේ. අනිත් පැත්තෙන් ඇත්තටම බලනවා අපි ෆිසිකල් වලට ගන්න නැද්ද මං දයිටි කරුන් එකෙක් වතිටි නෑ නේ බං. නෑ ෆිසිකල් ගන්න නැහැ. ඒකෙන් මොකද දැන් මට මෙහෙම එකක් කියන්න දැන් අර ඒකක් ගත්ත කෙනෙක් ලොකු සෙඩ් එකකුයි S එකක් ගත්ත කෙනෙක් අඩු සෙඩ් එකකුයි තියෙනවා. දැන් මේක වෙලා තියෙන්නේ සිග්මා අඩුයි. අර මේක අඩුයි. වේරියේෂන් එක අඩුයි. සිග්මා අඩුයි. සිග්මාද ඒකට කියන්නේ? අර මෙහෙම ඉරක් තියෙන රයන්න වගේ එක. අන්න ඒක අඩුයි. මොකද වේරියේෂන් එකක් නැහැ. හැබැයි අර චලතාවයනේ. ඔව්. ඔන්න හරි. ඔහො ඊට පස්සේ අර මැද තමයි තියෙන්නේ ඒක. දැන් කෙමිස්ට්‍රි වල වෙලා තියෙන්නේ එහෙම එකක් නැහැ. ඒකේ අර වේරියේෂන් එක හොඳට තියෙනවා. අරක නිකන් අර normal distribution එකක් නෙවෙයි ඒක තියෙන අර මෙහෙම වෙලා මෙහෙම යන එකක් තියෙන. බයිනෝමල්ද? තීද?
අර මෙහෙම ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. මෙහෙම එක නෙවෙයි බං. ඒක බයිනෝමිය. මතක නැහැ.